ඊළඟට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ ගැන දිගින් දිගටම මැතිවරණ කොමසාරිස්තුමා මේ ගැන දන්න උගත් අය නීතිඥවරු වගේ අය කතා කරා මේක ඉතා සරලයි රටේ ව්‍යවස්ථාව අනුව මේ රටේ පාර්ලිමේන්තුවක් පවතින්න බෑ පාර්ලිමේන්තුවක් නැතුව මාස 3කට වැඩි කාලයක් මේ රට පාලනය වෙන්න බෑ මේ රටේ පාලකයාට ජනාධිපතිට කඩේ යන බඩගෝස්ත්‍රය වෙනුවෙන් ඔහු වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති තමාගේ ආත්මික රුත්තේ පාවා දීලා රටේ ස්වෛරීභාවය අමතක කරලා ජනතාවගේ පරමාධිපත්‍යය අමතක කරලා ඌට කඩේ යන්න කැමති නොඑක් තාරාතිරුවන් ක්‍රිස් මේ රටේ ඉන්න අය මැතිවරණ ඕනේ නැහැ ජනාධිපතිට මේක කරන්න පුළුවන් ඒ වගේ මෝඩ ආත්මార్థකාමි කිසිම බුද්ධියකින් තොරව කතා කරනවා නමුත් ව්‍යවස්ථාවේ තියෙනවා නම් මාස 3යි තියෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නැතුව මේ රටේ ඒක අපි අකුරට ක්‍රියාත්මක කරන්න ඕනේ මේ රටේ පාලන ක්‍රමය දේශපාලන ක්‍රමය හැදිලා තියෙන්නම ප්‍රධාන වශයෙන් අධිකරණයේ ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ කියන කාරණා තුන උඩ ඒක නිසා ව්‍යවස්ථාදායකයට පාර්ලිමේන්තුවට ජනාධිපති වග කියන්න ඕනේ එහෙම තමයි ව්‍යවස්ථාව තියෙන්නේ එතකොට ජනාධිපතිට බෑ ඔහුට නිදහසේ නිදැල්ලේ ඉඳගෙන මේක කාගේ බූදලයක් වගේ රට පාලනය කරන්න ව්‍යවස්ථාදායකය අමතක කළා ව්‍යවස්ථාදායකයේ තිබිය යුතු තැන තියන්න ඕනේ ජනාධිපති ව්‍යවස්ථාදායකයට වග කියන්න ඕනේ එහෙම තමයි පාර්ලිමේන්තුවේ අපේ රටේ ව්‍යවස්ථාව හැදිලා තියෙන්නේ ඒ ව්‍යවස්ථාව හරහා තමයි අපේ රටේ ජනතාවට ලැබිය යුතු ගෞරවය ජනතා පරමාධිපත්‍යය අපි ලබා දීලා තියෙන්නේ ඒවා හැල්ලුවට ලක් කරලා වැඩ කරන්න යනවා නම් ජනාධිපති ඔහුට බෑ තමාගේ කැමැත්ත අනුව තමාට කැමති හෙංචයියුටියක් විතරක් වට කරගෙන මේ රට පාලනය කරන්න මේක යාගේ බූදලයක් නෙමෙයි නමුත් ඒකට ඔහුට ශක්තියක් දෙන්න එහෙම කරාට කමන්නේ නැහැ එහෙම කරාම හොඳයි පාර්ලිමේන්තුවේ 225න් වැඩක් නැහැ ඒ වගේ කතා කියේ කිය. ඒ සරෙප්පුලව කරන පිරිස රටට ආදරය නිසා නෙමෙයි ඒව කරන්නේ. කොහොමද කියන්නේ පාර්ලිමේන්තුවේ 225න් වැඩක් නැහැ කියලා. මම ඉඳලා තියෙනවා පාර්ලිමේන්තු දෙකක. අද වෙනකන් කාටවත් බැරි වුණා මට ඇඟිල්ල දික් කළා කියන්න මම 725ක්වත් 75ක්වත් හොරගම් කළා තියෙනවා. වංචා කළා තියෙනවා. මගේ රාජකාරිය මගේ ඇරියා කියලා. අපි රටට සේවය කළා තියෙනවා. එතකොට එහෙම හැල්ලුවල ලක් කරනවා අපි හිතමු තරුණ මන්ත්‍රීවරු ඔවුන් උගත් අය ඉන්නවා උපාධිධාරීන් ඉන්නවා නීතිඥයෝ ඉන්නවා වෛද්‍යවරු ඉන්නවා ඔවුන්ට විරුද්ධව චෝදනා නැහැ එතකොට එක එක කටට එන පළියට කිව්වට 225 වැඩක් නැහැ අපිට ගෝඨාභය රාජපක්ෂ හිටියොත් ඇති කියලා ඒ වගේ දේවල් පිළිගන්න තරම් හැල්ලුවල ලක් වෙන තරම් වහල් බාවට පත් වෙන තරම් අපි ලෑස්ති නැහැ මම හිතනවා මේ රටේ කිසිම පුරවැසියෙක් එවැනි දේ අනුමත කරලා වහල් බාවයට පත් වෙන යුතු නැහැ කියලා ඒකන්ද ඒක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ පිරිස තේරුම් ගන්න ඕනේ. එහෙම දේවල් ඒගොල්ලෝ හිතේ තියනවා නම්, එහෙම දේවල් ඒගොල්ලෝ සිහින දකිනවා නම්, ඒවා කවදාවත් යථාර්ථයක් වෙන්න අපිට දෙයක් නැහැ කියන එක අපි ඒගොල්ලන්ට අභියෝග කරලා